මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ කලින් මම බුදුජානක වහන්සේ සරණ යන කලින් මම මත්පැන් මද්දවී වගේ දේවල් භාවිත කරලා තියෙනවා. මේ මම සරණ ගිය දා ඉඳන් මත්පැන් බත් ටිකක්වත් මත්ද්‍රව්‍ය ත්‍රිමදයක් පාවිච්චි කරලා නැහැ. ඒත් මම මේ සිගරට් බොනවා වීමට ඇබ්බැහි වෙලා තියෙනවා. මට දැනගන්න ඕන ඒක මේ සංසාරික මේ සතර සතර කුරුද්දස්ද නැත්නම් ඒකෙන් මම සතර පායට යන්න ඉඩ තියෙනවද, ඒ වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා, ඒක නතර කරගන්නේ කොහොමද කියන උපදෙස්ක් ලබා ගන්න. ඒ මහත්යා කිව්වේ ඒ මහත්ය උපතින් බෞද්ධ නිමේ කියලා නේ. උපතින් බෞද්ධ නිමේයි තෙරුවන් සරණේ පිටලා සිල් ආරක්ෂා කරගෙන යනවා. නමුත් සිගරට් බීමට ඇබ්බැහිලා එච්චරද කිව්වේ? සිගරට් කලින් ඩ්‍රින්ක්ස් ගත්තා කිව්වනේ. ගත්තා ඊට පස්සේ සිගරට් බීමට දැන් ඇබ්බැහිලා ඉන්නවා කියලා කිව්වා. දිගටම ඒක විතරක් අතාරින්න බැරි. ඒක නවත්ත ගන්න බැරි වෙනවා කිව්වනේ. ඒක සංසාරයෙන් ආපු එකක් නෙවෙයි. නෑ සංසාරයෙන් හොවන්නේ නෑ. ඒක නවත්ත ගන්න සංසාරයෙන් ආව නම් ඉතින් චූටි කාලෙම මේ අම්මගෙන් කිරි බොන්න විදියක් නැහැ නේ. එහෙනම් චූටි කාලෙම සිගරට් ඉල්ලනවා. ඊළඟට සංසාරයෙන් ඇවිල්ලා නම් මේ ළමා කාලෙම මෙයා සිගරට් බොන්න පටන් ගන්නවා. ඒක නෙමෙයි තියෙන්නේ. මේ නාමකයයි නාම රූප කියන්නේ මහත්තයා, නාම රූපයන්ගේ ස්වභාවය තමයි අරමුණට නැමින ගතිය. එතකොට ඒ අරමුණට නැමෙන ගතිය තමයි නාම රූපේ තියෙන්නේ. මම ඉස්සර මම ওই පන්සලේදී දන්නවා අපි අඳුරන හාරු කෙනෙක් හිටියා. ඒ හාඳුරන්ට සිගරට් එකක් බොන්නේ නැතුව වැසිකිලි යන්න බෑ. කොච්චර වැසිකිලි බර තිබ්බත් වැසිකිලි වාඩි වෙලා එනවා සිගරට් එකක් නැත්තම්. පිට වෙන්නේ නැහැ. ඊට පස්සේ සිගරට් එකක් බොන්න ඕනේ යන්නේ. දැන් බලන්න මේ බීපු එක සිගරට් එක කය කොච්චර වැළඳගෙනද කියලා. දැන් අපි කියමු දැන් ඒ හැමදේම එහෙම වුණා. ඊට පස්සේ මොකද වුනේ? මේ හැඳුනන්ට හැදුනා පපි අමාරුව. පපි අමාරුවක් හැදිලා වෛද්‍යවරු කිව්වා, ડોක්ටර්ස්ලා කිව්වා සිගරට් බීම නවත්තන්න කියලා. තමන්ගේ ජීවිතයට ආස නිසා සිගරට් බීම නැවැත්තුව අපූර්වට ටොයිලට් ගියා. එතකොට මේකේ තේරුම මොකද්ද? තමන්ගේ අවශ්‍යතාවය මත තමයි මේක තියෙන්නේ. හොඳම දේ තමයි සිගරට් වලට දිවි පුදන්න එපා. සිගරට් එක අතාරින්න හිතට වීරිය ගන්න. ඒකට කරන්න අපි ගත්ත දැම්මියා තෙරුවන් සරණේ පිටලා ගුණවන්ත වෙන්න ආස කෙනෙක් නේ මහත්තයා. සතෙක්වත් මරන්නේ නැහැ. සතෙක්වත් මරන්නේ නැහැ. එතකොට තෙරුවන් මෙහෙම කරන්න. ඒකට රාත්‍රියට නිදාගන්න ඉස්සර වෙලා පොඩියට වීදුරුවකට පැන් එකක් අරන් ඒ පැන් එක ළඟ තියාගෙන ත්‍රිවිධ රත්නයේ ගුණ කියලා වන්දනා කරලා අඟුලිමාල පිරිත කියන්න. අඟුලිමාල පිරිත කියලා අඟුලිමාල වාරාතන් වහන්සේගේ ආනුභාවයෙන් මට සිගරට් අප්‍රසන්න වේවා කියලා පැන් එක බොන්න. පහුවදා උදේටත් පැන් එක ගන්න. අරගෙන ආයෙත් උණුරන් වන්දනා කරලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කියලා අඟුලිමාල පිරිත කියලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මට මේ සිගරට් අප්‍රසන්න වේවා කියලා බොන්න. මේ වගේ සතියක් විතර කරගෙන ඕක මගහැරිලා යයි.